නිරිද්දි ලෝකෙම බරපතල උදේක තියෙන වෙලාවක අපි දන්නවා සස්පල විද්‍යාවේ නිර්දේශ සස්පල විභාගයට මොන දෙන්න ඉන්න අපේ ආදරණීය දරුවෝ මේ ඉතිං වලට වෙලා ස්කෝලේ යන්න විදිහකුත් නැහැ පන්ති යන්න විදිහකුත් නැහැ තමන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න විදිහකුත් නැහැ ඒ වගේ වෙලාවක මම බරපතල කියන්නේ අධ්‍යාපනිකව බරපතල තැනක ඉන්නේ එතකොට විශ්වවිද්‍යාලවල ඉන්න ඔයගොල්ලෝ සහෝදර සහෝදරියෝ දිනන කළ තියෙනවා ඔයගොල්ලන්ට අධ්‍යාපනයක් කරලා අපේ නිර්දේශ සඳහා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලය මැදිහත් වෙලා යාමට ඉන්න ලගින් යනවා. ඒතර ඒකෙදී ඒකේ තවත් එක අධිකාරයක් විදිහට මේ අද දවසේ භෞතික විද්‍යාව විෂය ධාරාවේ යම් විෂය කොටස් ප්‍රමාණයක් ආවරණය කරගන්න අපි උත්සාහය ගන්නවා. එතකොට අන්න ඒකේ භෞතික විද්‍යාවේ ධාරා විද්‍ය විෂය ධාරාව ගැන අද දවසේ තෝරගෙන තියෙන්නේ. ඒතර ඒ සඳහා තමයි මේ සූදානම් තියෙන්නේ. ඒ නිසා ගෙවල් වල ඉන්න පාසල් අධ්‍යාපනය නැත්නම් ලාංකික අධ්‍යාපන කටයුතු යම් වරකට අදාළ වෙච්ච යම් පමණකට පසු ගමන් ලක් කරලා ඉන්නවන්ට මේක පහසුමක් වෙයි නැත්නම් මේක උදව්වක් වෙයි කියලා හිතලා මේ වැඩසටහන ගිනිනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලුම දරුවන්ට මේ උපකාරය නැත්නම් මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියලා. හරි. අපි දුවත් එම ධාරා විද්‍යුතය පාඩම් කතා කරන්න කලින් අපි විද්‍යුතය කියන කාරණාව මූලිකව සාකච්ඡා කරගන්න ඕනේ. විද්‍යුතය කියන්නේ මොකක්ද? අපි දන්නවා ස්ථිති විද්‍යුතය මේ වෙදේ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ගැන කතා කරලා තියෙනවා. ඒකෝද විද්‍යුතය කියන්නේ පදාර්ථය තුළ තියෙන ආරෝපණ නිසා ඇතිවෙනා වූ ක්‍රියාවලියක්. ඒතර මොනවද පදාර්ථය තුළ ආරෝපණ ඇති කරන්න හේතු වෙන්නේ? අපි දන්නවා පදාර්ථය ඕනෑම පදාර්ථයක් ඕනෑම පරමාණුවක් ගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන කියන මූලික පරමාණු පංචවල යුක්තයි. එතකොට ඒකදී න්‍යූට්‍රෝන උදාසීන පරමාණු පංචයක් වුණාට ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන කියන්නේ ආරෝපණයක් සහිත පරමාණු පංචයක් කියලා අපි කියනවා. එතකොට ප්‍රෝටෝන වලට දාන ආරෝපණයකුත් ඉලෙක්ට්‍රෝන වලට ඍණාරෝපණ දවා දෙනවා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන සහ ධන ආරෝපිත ප්‍රෝටෝන හින්දා යම් පදාර්ථයක ඇතිවන ක්‍රියාවලියක් අපි කියනවා විද්‍යුතයක් කියලා. එතකොට මේකෙදි ආරෝපණ එක තැනක තිබුණ නැත්නම් ස්ථිතිකව තිබුණා ගමන් කරන්නේ නැතුව එක තැනක රැඳිලා තියෙන ආරෝපණ නිසා ඇතිවෙනා වූ ක්‍රියාවලිය නැත්නම් ඇතිවෙනා වූ ශේෂයක් කිව්වා ස්ථිති විද්‍යුත් ශේෂය කියලා. මේ ධාරා විද්‍යුතේ කතා කරන්නේ මෙන්න මේ ස්ථිතිකව එහෙම නැත්නම් එක තැනක තියෙන ආරෝපණ ගැන නෙමෙයි පදාර්ථයක් තුළ එහෙම හි සැරිසරන එහෙම නැත්නම් පදාර්ථයක් තුළ චලනය වන ආරෝපණ සම්බන්ධ ක්‍රියාවලියක් ගැන කතා කරනවා අපි ධාරා විද්‍යාවේ. එහෙනම් ධාරා විද්‍යාව හැම වෙලෙම කතා කරන්නේ ස්ථිතිකව තියෙන ආරෝපණ ගැන නෙමෙයි පදාර්ථය තුළ චලනය විය හැකි චලනය වන ආරෝපණ සම්බන්ධ ක්‍රියාවලියක්. එතකොට ඒකෙදි මුලින්ම කතා කරොත් එහෙනම් අපිට විශේෂයෙන්ම අපි මොන වෙන කතා පැත්තකින් තිබ්බොත් ධාරා විද්‍යාවේ සඳහා ධාරාවක් සඳහා මූලිකව බලපාන්නේ ඉලෙක්ට්‍රෝන. අපි ඒක දන්නවා. එතකොට අපි කොහොමසදී කතා කරපු දේවල් ඒවා මොකටද අපි දන්නේ ඉලෙක්ට්‍රෝන ගැන බලපාන්නේ කියලා. ප්‍රෝටෝන එහෙම නැත්නම් ධන ආරෝපිත අංශු නිසා ධාරාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒක හරි. නමුත් මූලික වතාව කරනවා ඉලෙක්ට්‍රෝන වල ධාරා ඉලෙක්ට්‍රෝන ධාරාවක් තමයි ධාරාව සඳහා බලපාන්නේ කියලා. හරි. ඒකෙදි අපි හිතුවොත් එහෙම සරලවම ආරෝප ධාරාවක් කියන්නේ මොකක්ද? සරල කතාවකින් කිව්වොත් ධාරාවක් කියන්නේ මොකක්ද? අපි කියනවා ආර අංශු මේ අපි හිතුවොත් මේක සන්නායකයක් කියලා මේ සන්නායකය තුළ තිබෙනා වූ මොනවා හරි ආරෝපණයක් තියෙනවා මේ ආරෝපණ ගැලීමක් අපි කියනවා ධාරාවක් කියලා. සංග්‍රහවගෙන ජල ධාරාවක් හෝ ජලය ගැලීමක් නේ. ඒ වගේම ආරෝපණ ගැලීමක් අප කියනවා විද්‍යුත් ධාරාවක් කියලා. අපි බලමු ඇයි ආරෝපණ ගලන්නේ කියන කාරණාව. එතකොට අපි මූලිකව කිව්වොත් එහෙම මෙන්න එහෙම අපිට කතාවක් ගන්න පුළුවන් අපි මෙච්චර කාලෙ ඉගෙනගත්තු දේවල් එක කතා කරොත් එහෙම තාපය ගලන්නේ කොහොමද? තාපය අපි දන්නවා තාපය කියන්නේ තවත්තනකට ගලනවා. ඒකට අපි කියනවා තාප සංක්‍රමණය කියලා. තාපය ගලන්නේ කොහොමද? තාපය ගලන්නේ ඇයි? කොතෙන්ද ගලන්නේ? ඊට පස්සේ අපි කිව්වොත් එහෙම අපි දුස්වාමි තරල ගැන කතා තරල ප්‍රවාහ ගැන කතා තරල ප්‍රවාහයක් ගලන්නේ ඇයි ගලන්නේ කොහොමද මොන කාරණාව සැලකුවත් අපිට ධාරාව ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. අපි හිතනවා අපි දන්නවා ධාරා තාපය ගැලීමකට තාපය ගැන ශක්තියක් ඒක ශක්තිය තවත් තැනකට ගලනවා කියන්නේ තාප සංක්‍රමණය කියලා කියනවා. තාප සංක්‍රමණයදී අපි සිද්ධ අපි හැම වෙලෙම බලනවා තාප ශක්තිය වැඩි කොතනද අන්නේ වැඩි තැනක ඉඳලා අඩු තැනකට තමයි හැම වෙලෙම තාපය ගලා ගියේ. තාප ශක්තිය වැඩි තැනක තාපය වැඩි තැනක ඉඳලා අඩු තැනකට තමයි තාප ශක්තිය ගලා යන්නේ සිද්ධ වෙන්නේ තාප සංක්‍රමණය සිද්ධ වෙන්නේ. එතකොට දුස්රාවි තරලයක් සමේ චලනයෙන් සැලකුවොත් එහෙම ඒ තරලය ගමන් කරන්නේ හැම වෙලෙම පීඩනය වැඩි තැනක ඉඳලා පීඩනය අඩු තැනකට. ඒ කියන්නේ හැම වෙලෙම පීඩන අනුක්‍රමණයක් නැත්නම් තාප අනුක්‍රමණයක් ශක්ති අනුක්‍රමණයක් කියන්නේ වෙනසක් ඔස්සේ තමයි ගමන් කරන්නේ. ධාරාවත් ඒ විදිහම තමයි. ආරෝපණ සෑම විටම ගමන් කරන්නේ ආරෝපණයක් තියෙද්දි නිශ්චල ආරෝපණයක් තියෙද්දි මේ ආරෝපණය බලනවා තමන්ට යායු තමන් යායුත්තේ කොතනද කියලා. ඒ නිසා ආරෝපණ ගලා යාම සිද්ධ වෙන්නේ හැම වෙලෙම විභවය වැඩි තැනක ඉඳලා අඩු තැනකට. අපි හිතුවත් මේ ආරෝපණ ගැලීම සිද්ධ වෙන්නේ හැම වෙලෙම විභවය වැඩි තැනක සිට විභවය අඩු තැනක් දක්වා තමයි ආරෝපණ ගැලීමක් සිද්ධ වෙන්නේ. අපි හැමෝම සරලව සලකන්නේ. අපි හිතුවත් එහෙම
එක පැත්තක ධන ආරෝපණයක් තිබොත් අනිත් පැත්තක ඍණ ආරෝපණයක් තිබොත් අපි කියනවා ආරෝපණ ගැලීම නැත්නම් ධන ආරෝපිත අංශු ගැලීම සිදු වෙන්නේ ධන ආරෝපණයේ සිට ඍණ ආරෝපණයට. අපි උදාහරණයක් විතරකම් කොහොමද එන්නේ? මේක සන්නායකයක් නම් මේ සන්නායකයේ මේ පැත්තට ධන ආරෝපණයකුත් මේ පැත්තට ඍණ ආරෝපණයකුත් දුන්නොත් එහෙම අපි දන්නවා හැම වෙලේම මේක ආරෝපණ ගලා යෑමක් නැත්නම් ධාරාව ගලා යෑමක් නෙමෙයි ධන ආරෝපණයේ සිට ඍණ ආරෝපණය දෙසට ආරෝපණ ගලා යෑමක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඔන්න ඔබ තමයි සාමාන්‍යයෙන් ධාරාවක් කියලා කිව්වේ. ඒතර හැම වෙලේම ධන ආරෝපණයක් කියන එකේ තේරුම මෙයා ධන විභවයක තියෙන ඍණ ආරෝපණයක් කියන එක තමයි මෙයා ඍණ විභවයක තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඒතර මෙයා ඉන්නේ වැඩි විභවයක මෙයා ඉන්නේ අඩු විභවයක. ඒ නිසා හැම වෙලේම විභවය වැඩි තැන සිට අඩු තැන දක්වා හැම වෙලේම විභව අනුක්‍රමණයක් ඔස්සේ ආරෝපණ ගලා යෑමක් සිද්ධ වෙනවා. ඔන්න ඔබ තමයි අපි සාකලවම ධාරාවක් කියලා කියන්නේ. විභව අනුක්‍රමණයක් ඔස්සේ මත විභවයේ වැඩි තැනක ඉඳලා විභව අඩු තැනක් දක්වා ආරෝපණ ගලා යෑමක් සිද්ධ වෙනවා. අපි අන්නේකට කියනවා ධාරාවක් කියලා. හරි. එතකොට ඇයි ධාරාවක් ගලා යන්නේ? අපි ඒක ගැන බලුවොත් එන්න. ධාරාවක් ගලා යන්නේ ඇයි කියන කාරණාවට එන්න කලින් මෙන්න මෙහෙමයි. අපි විද්‍යුත් ක්ෂේත්‍රය කතා කරලා විද්‍යුත් ක්ෂේත්‍රයක නිශ්චලතාවයේ තිබෙනා වූ ඕනෑම ආරෝපණයකට බලයක් ඇති වෙනවා. ඒ බලය නිසා ඒ ආරෝපණයට චලිතයක් ඇති වෙනවා. මේ සන්නායක තුලදී සිද්ධ වෙන්න ඕන ක්‍රියාව තමයි සන්නායකයක් කියන්නේ. මොකද සන්නායකයක් කියන්නේ අපි හැමදේම දන්නවා සන්නායකයක් කියන්නේ ගොඩක් ගොඩක් ලෝහයක්. මේ වැතුල තියෙනවා නිදහසේ ගමන් කළ හැකි නිදහසේ තියෙන ඉලෙක්ට්‍රෝන. මෙතන නිදහස ආරෝපණ තියෙනවා. අපි හිතන වැඩ කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. ඒතකොට සම්මාය ලෝහයක් ගත්තොත් එහෙම ලෝහයක් තුළ ඕනෑ තරම් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලෝහයක් තුළ අපි කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝන ඝන සෙන්ටිමීටරයක් ඇතුළේ 10^22ක් තියෙනවා කියලා. ඒ කියන්නේ 10^22 බලයක වුණ බලයක් තියෙනවා. ඒ කියන්නේ 10^22ක් වස් 10^22ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන ඝන සෙන්ටිමීටරයක් ඇතුළේ. ඒතකොට සාමාන්‍යයෙන් සන්නායකයක ඝන සෙන්ටිමීටර ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 10ක් ගත්තොත් එහෙම 10^22 10ක 10^23ක් තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඒතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන තමයි එහෙම හුමුමා වෙන්නේ සිද්ධ වෙන්නේ. මොනක තමයි අපි සිද්ධ වෙන්නේ? අපි ධාරාව සඳහා බලපාන මේ ආරෝපණය වෙන ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන ඉතා විශාල සංඛ්‍යාවක් සන්නායකයක් තුළ තියෙනවා. එතකොට මෙන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් සන්නායකයක් තුළ තියෙන ඉලෙක්ට්‍රෝන සාමාන්‍යයෙන් අපි සන්නායකයක් නම් මේකට මුකුත් නැත්නම් මේක තුළ සන්නායක ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන පරමේ ඝන සෙන්ටිමීටරයක් ඇතුළේ අපි කියනවා සන්නායකයේ 10^22 බලයක් ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා. මේ ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ? සන්නායකයක් තුළ තියෙන ඉලෙක්ට්‍රෝන ගත්තොත් එහෙම එයාට වෙන කිසිම දෙයක් නැත්නම් මේ ඉලෙක්ට්‍රෝන නිදහසේ තියෙනවා. නිදහසේ ඕනෑ තරම් ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන තියෙද්දී මෙන්න මේ දෙකලවලට අපි කිව්වොත් එහෙම විභව අන්තරයක් දෙනවා කියලා. ඒ කියන්නේ අපි කිව්වොත් අපි සරලව කිව්වොත් එහෙම මෙතන ඕන නම් කෝෂයක් සවික සම්බන්ධ කරන්න පුළුවන්. කෝෂයක ධන අග්‍රය මෙතන සම්බන්ධ කරලා මෙයා ධන විභවය, ඍණ අග්‍රය මෙතන සම්බන්ධ කරලා මෙයා ඍණ විභවය. ඔන්නෝම අපි හිතුවොත් එහෙම ඉලෙක්ට්‍රෝන මේ සන්නායකයේ දෙකලවලට මේ ඉලෙක්ට්‍රෝන නිදහසේ තියෙන සන්නායක දෙකලවලට මෙන්න මේ වගේ කෝෂයක් සම්බන්ධ කරලා ධන ආරෝපණය ඍණ ආරෝපණය දුන්නොත් එහෙම. ඒ කියන්නේ මේ දෙපැත්තේ විභව අනුක්‍රමවන්තයක් ඇති කරනවා. විභව වෙනසක් ඇති කරනවා. එතකොට සන්නායකයක් තුළ විභව වෙනසක් ඇති කරපු ගමන් මේක ඇතුලේ ෂණික ඇති වෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක්. ෂණික විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. සන්නායකක දෙකලවර විභවන්තයක් ඇති කරගොත් එහෙම ඒ සන්නායකය තුළ ෂණිකව විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒතර අපි විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී විද්‍යුත් ක්ෂේත්‍ර කතා මේ සාමේ එක්කෙන් සාකච්ඡා කරා විදිහටම විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළ යම්කිසි ආරෝපණයක් තිබුණා. විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළ යම්කිසි ආරෝපණයක් තිබුණා. F සමානයි EQ කියන සමීකරණය යටතේ F සමානයි EQ කියන සමීකරණයක් අපි අඳුනගත්තා. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ඊවන ක්ෂේත්‍රයක් තුළ Q නැමැති ආරෝපණයක් තිබුණොත් ඒ Q ආරෝපණය මත මෙන්න F කියන බලය ඇති වෙනවා. ඒතර අපි ඒකෙත් කතා කරා ධන ආරෝපණයක් මත බලය ක්ෂේත්‍රය දෙසට ඍණ ආරෝපණයක් මත බලය ක්ෂේත්‍රයෙන් නිවතට කියලා. ඒතර බලන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන මත මෙන්න මේ E විද්‍යුත් ක්ෂේත්‍රයක් E නැමැති විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයක් තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් ක්ෂණිකව හටගත්තට පස්සේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මත බලයක් ඇති වෙනවා. ඒ බලය ඇති වෙන්නේ මෙයා ඍණ ආරෝපණයක් නිසා විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවස්සේ බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ
මෙන්න මේ සන්නායකයේ දෙකලවර විභවන්තරයක් ඇති කරාට පස්සේ ක්ෂණික විද්‍යුත් ධාරාවක් විදුල ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒ විදුල ශේෂ්ත්‍රය නිසා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වලට යම් බලයක් හමු වෙනවා. ඒ බලය නිසා විදුල මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට පෙළඹීමක් සිද්ධ වෙනවා. ඒ ගමන් කිරීමට පෙළඹෙන හැම වෙලෙම විද්‍යුත් ශේෂ්ත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ. ඒක සරලව ගොත් මේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ. ඒතකොට මේක මේ පැත්තට ධන දීලා පැත්තට ඍණ දෙද්දී හැම වෙලෙම ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන කැමති ධන පැත්තට යනවා. මොකද අපි දන්නවා ස්වභාවය හැම වෙලෙම කැමති තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට තමයි කැමති. ස්වභාවය කියන්නේ අපි කියනවා මේ සජාතිය ආරෝපණය හැම වෙලේ විකර්ෂණය වෙනවා, විජාතිය ආරෝපණ ආපර්ෂණය වෙනවා කියලා. ඒතකොට මෙයා ප්‍රතින ආරෝපණය ඍණ නම් එයා කවදාවත් ඍණ පැත්තට යන කැමති නැහැ. හේතුව සජාතිය දේවල් වලට ඒගොල්ලෝ කැමති නැහැ. ඒගොල්ලෝ හැම වෙලෙම කැමති විජාතියකට. ඒ නිසා මෙයා විභවයේ වැඩි පැත්ත හොයාගෙන ඉන්න පටන් ගන්නවා. ඕක තමයි සන්නායකක තුල සිදුවන ප්‍රයාවය. සන්නායකක තුල සිදුවන ප්‍රයාවය සරල වායිකුත් එහෙම දෙකලවල් ගුවන්තරයක් ඇති කරහොත් මේ සන්නායකය තුල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත නිදහස් ඉලෙක්ට්‍රෝන වලට බලයක් හිමි වෙනවා. දෙකල විභවන්තර නිසා හිමි වෙන විදුල ධාරාව විදුල ශේෂ්ත්‍රය නිසා මේ තුල බලයක් හිමි වෙනවා. ඒ බලය නිසා මෙයා වැඩි විභවය එක් හොයාගෙන යනවා. හැබැයි කලින් කතා කරා ආරෝපණ ගමන් කරන්නේ වැඩි විභවයක සිට අඩු විභවයකට. හැබැයි මේකෙ පෙන්නුම් කරනවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ අඩු විභවයකට ඉඳලා වැඩි විභවයකට. ඒතකොට ඒක පරස්පරයි. නමුත් අපි පැහැදිලි කිරීම කරන්න මෙන්න මෙහෙම. ඉලෙක්ට්‍රෝන මේ දිශාවට යද්දී ඊට සාපේක්ෂව අනිත් පැත්තේ ධන ආරෝපණය වැඩි වෙනවා. ඒ නිසා ධන ආරෝපණයක් අනිත් පැත්තට යනවා කියලා අපි සරගනවා. ඒ නිසා සම්මත ධාරාව සලකන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව නෙමෙයි, ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව ඔස්සේ සම්මත ධාරාවක් ගමන් කරනවා කියලා අපි කියනවා. එහෙනම් අපි සන්නායකයක් තුළ විද්‍යුත් ශේෂ්ත්‍රයක් හට ගැනීම නිසා ඉලෙක්ට්‍රෝන වලට යම්කිසි බලපෑමක් සිද්ධ වුණා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න සිද්ධ ගමන් කරන බලපෑමේ පටන් ගත්තා. ඒ ඉලෙක්ට්‍රෝන ගමන නිසා මෙයාට ධන ආරෝපණයක් නැත්නම් ඍණ ආරෝපණයක් දුන්නොත් ඉලෙක්ට්‍රෝන මේ දිශාවට ගමන් කරා. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කිරීම නිසා සම්මත ධාරාවක් හට ගන්නවා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. සන්නායකයක් තුල දෙකලවර විභවන්තරයක් ඇති කිරීම නිසා සන්නායක තුල ධාරාව විදුල ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒ විදුල ශේෂ්ත්‍රය නිසා ඉලෙක්ට්‍රෝන වලට චලිතයක් සිදු වෙනවා. ඒ චලිතය සිදුවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවස්සේ සම්මත ධාරාව ඇති වෙනවා කියලා අපි පැහැදිලි කිරීමක් කරනවා. හරි. ධාරාව අර්ථ දැක්වීම. සම්මත ධාරාව කියන්නේ මොකක්ද? අපි සාධාරණව ඉලෙක්ට්‍රෝන වලට ගමන් කිරීම නිසා ධාරාවක් ඇති වෙනවා කියලා නේද? ධාරාවක් කියන්නේ මොකක්ද? අපි හිතුවොත් එහෙනම් ධාරාවක් කියලා කියන්නේ මෙන්නයි. යම්කිසි සන්නායකයක් ගත්තොත්, ඒ හරස්පලක් සහිත සන්නායකයක් ගත්තොත් එහෙම මේ සන්නායකය තුළ තත්පර එකකදී යම් හරස්කඩක් කරහා ගමන් කරන ආරෝපණ ප්‍රමාණයට අපි කියනවා ධාරාවක් කියලා. මෙන්න මේ සන්නායකයක් නම් මේ සන්නායකය තුළ මෙන්න මේ හරස්කඩ හරහා තත්පර එකකදී ගමන් කරන ආරෝපණ ප්‍රමාණයට අපි කියනවා සම්මත ධාරාව කියලා. අපි හිතමුකෝ T කාලයකදී Q කියන ආරෝපණ ප්‍රමාණයක් මෙන්න මේ A කියන හරස්කඩ හරහා ගියා කියලා. T කාලයකදී Q කියලා ආරෝපණ, Q කියන්නේ විශාල ප්‍රමාණයක් වෙන්න පුළුවන්, කුඩා ප්‍රමාණයක් වෙන්න පුළුවන්, ඒක ඕනෑම ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒතකොට T කියන කාලයකදී Q කියන ආරෝපණ ප්‍රමාණයක් මෙන්න මේ A කියන හරස්කඩ හරහා ගමන් කරා නම් අපි කියනවා මෙහි ඇතිවෙච්ච ධාරාව සම්මත ධාරාව I සමානයි ගමන් කළ ආරෝපණ ප්‍රමාණය බෙදීම, එයා ගමන් කළ ආරෝපණ සඳහා ගමන් කළ දු කාලය. මෙන්න මේ කාලයෙන් බෙදුවා අපි සාකම් වෙනවා ඒකක කාලයකදී ආරෝපණ ප්‍රමාණය. එතකොට මෙන්න මේක අපි කියනවා සම්මත ධාරාව සමානයි ආරෝපණ ප්‍රමාණය බෙදීම ගත වූ කාලය. ඒතර Q බෙදීම T කියන සමීකරණය වෙනවා. ඒතර I වල ඒකකය අපි කිව්වොත් එහෙම I වල ඒකකය Q - කූලොම් වලින් යන තාරකමානි කූලොම් වලින් කාලය - තත්පර වලින් ඒ නිසා කූලොම් තත්පරයට කියලා කියන්න පුළුවන්. හැබැයි විශේෂයක් හඳුන්වා දෙනවා මේ සඳහා ඇම්පියරය කියන එක. ඒ නිසා සම්මත ධාරාවේ ඒකකය විදිහට පාවිච්චි කරනවා ඇම්පියරය. නම්තෙන් ඉඳලා අපි සම්මත ධාරාව සඳහා එක්කේ වෙන්නේ හැම වෙලෙම ඇම්පියරය කියන ඒකකය. ඊට පස්සේ අපිට මූලික පැහැදිලි කිරීමක් ආයෙනවා ධාරා ඝනත්වය කියලා. ඒකට අපි කියනවා density of density කියලා කියන ධාරා ඝනත්වය නැත්නම් density of electricity කියන එකේ තේරුමක් කියන අපි හිමු ධාරා ඝනත්වය. ඊට පස්සේ මොකද ධාරා ඝනත්වය කියලා කියන්නේ? ඒක කාලයකදී යම් හරස්කඩක් කරහා ගමන් කරන ආරෝපණ ප්‍රමාණයක ධාරාවක් වන විතර ඒක කාලයකදී
ඒකක හරස්කඩක් තුලින් ගමන් කරන ආරම ප්‍රමාණයට අපි කියනවා ධාරා ඝනත්වය කියලා. ඒකක කාලයකදී ඒකක හරස්කඩක් හරහා ඒක කාලයකදී ඕනෑම හරස්කඩක් කරා යම් ඕනෑම හරස්කඩක් කරා කිව්වෙදීම T උනා නම් මේක I මේ තියෙන්නේ ඒ මුළු හරස්කඩ හරහා මේක නැවත හරස්කඩෙන් බෙදුවා නම් අපිට එනවා ධාරා ඝනත්වය නිසා මූලික සමීකරණයක් විදිහට නැවත අපි ගන්නවා ධාරා ඝනත්වය J සමානයි I බෙදීම A කියලා මොකද්ද මේ කියන්නේ අපි හිතමු කොහොමද සන්නායකයක් තියෙනවා හරස්කඩ වර්ගඵලය වර්ග ඝන සෙන්ටිමීටර් මේ වර්ග සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් එකක් වෙච්ච හරස්කඩ වර්ගඵලයක් සහිත ධාරාවක් තියෙනවා මේ ධාරාව හරහා අපි හිතමුකෝ ඇම්පියර් දෙක ධාරාවක් වෙනවා කියලා 2 ඇම්පියර් ධාරාවක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? තත්පරයකට මේ හරස්කඩ හරහා කූලොම් දෙකක ආරෝපණය ගමන් කිරීම සිද්ධ වෙනවා. අපෙන් අහනවා මෙයාගේ ධාරාව ගන්නත් කොච්චරද කියලා. අපි සරලවම අහන්නේ මේකෙන් අහන්නේ වර්ග සෙන්ටිමීටර් එකක මෙච්චර ප්‍රමාණයක් යනවා නම් තත්පරයකට අපෙන් අහන්නේ වර්ග මීටර් එකක කොච්චර ගමන් කළ යුතුද කියලා. ධාරා ඝනත්වය කියන්නේ නං වර්ග මීටර එකක සන්නායක හරස්කඩ කරහා ගමන් කරන ආරෝපණ ප්‍රමාණය. ඒත් අපිට කියන්න දාන්නේ සමීකරණ දාන්නේ J සමාන I කිව්වට පස්සේ අපිට වෙනවා 2 ඒ ධාරාවක් වර්ගඵලය වෙන්නේ 1 සෙන්ටිමීටර් නිසා ඒක නිසා අපි මේක වර්ග සෙන්ටිමීටර් වර්ග මීටර කරන්න නම් සෙන්ටිමීටර් මීටර ගන්න 10 වෙන දෙකින් වැඩි කරන්න ඕනි. එතකොට වර්ග මීටර කරන්න නම් 10 වෙන 4ෙන් වැඩි කරන්න ඕනි. එතකොට අපිට එනවා 2 වැඩි කිරීම 10^4 ඇම්පියර් වර්ග මීටරයට. මෙන්න මේක තමයි අපේ ධාරා ඝනත්වය වෙන්නේ. ඒ කියන්නේ කූලොම් 20,000ක් වර්ග මීටරයක් කරා තත්පරයකට ගමන් කරන්න ඕනි. කුඩා එකක මේ වගේ වුණාට විශාල මේ සන්නායකයක් ගත්තොත් එහෙම ඒ තරම් විශාල ආරෝපණ ප්‍රමාණයක් ගමන් කළ යුතු වෙනවා. ඕක තමයි මූලිකවම ධාරාව සම්බන්ධ පැහැදිලි කිරීම. සන්නායකයක් ගත්තට පස්සේ අපි දන්න මේ සන්නායකයක් තුළ ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි කිව්වා 1 ඝන සෙන්ටිමීටරයක් ඇතුලේ ඉලෙක්ට්‍රෝන 10^22ක් තියෙනවා කියලා. ඒතකොට මේ ඉලෙක්ට්‍රෝන විවිධ දිශා විදිශාවස්සේ චලනය වෙමින් අපි කියන අහඹු චලිතය කියලා. මේ ඉලෙක්ට්‍රෝනය ගත්තොත් එහෙනම් මේ ඉලෙක්ට්‍රෝනය මේ දිශාවට යනවා ආ මේ දිශාවට යනවා. එයාට එක දිශාවක් නැහැ. එයා අහඹු චලිතයක යෙදෙමින් තමයි ඉන්නේ. ඒක හේතුවකුත් තියෙනවා. මොකද මෙයා දැන් මෙයා චලිත වෙද්දී මේ ළඟ ඉන්න ඉලෙක්ට්‍රෝන සමග එයා ගැටීම ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ළඟ ඉන්න පරමාණු සමග වෙනත් අණු සමග ගැටුම් ඇති කරනවා. එතකොට මෙයාට එක දිගට එක දිශාවකට යමින් නෙමෙයි තියෙන්නේ. මේකට අපි කියනවා අහඹු චලිතයේ යෙදෙන ඉලෙක්ට්‍රෝන කියලා. අහඹු චලිතයක. ඒ කියන්නේ කැමති දිශාවකට එක එක දිශාවලට ගමන් කරමින් ඉන්නවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගත්තොත් එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන සයුරක ඒ අහඹු දිශාවලට යමින් ඉන්න ඉලෙක්ට්‍රෝන තියෙනවා. මේකට අපි සරල වචනයකුත් කියනවා අයාලේ යන ඉලෙක්ට්‍රෝන කියලා කියනවා. ඒක අයාලේ යන කෙනෙකුට නිශ්චිත දිශාවක් නැහැ නේ. ඒ අයාල යන ගාන ඕනින් දිශාවට යන්න පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රෝනත් අහඹු චලිතයකින් තමයි ඉන්නේ. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා. අපි වෙන මේ හරස්කඩක් ගත්තොත් එහෙම මේ හරස්කඩ හරහා මේ දිශාවට හෝ මේ දිශාවට යම් කිසි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ගමන් කරනවා කියලා බලුවොත් එන්න. ඔව් ගමන් කරනවා. අපිට පේනවා මේ ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා. හැබැයි සම්ප්‍රයුක්තය ගත්තොත් එහෙම. ඒ කියන්නේ මේ පැත්තට ගිය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මේ පැත්තට ගිය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ගත්තොත් එහෙම ඒක සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙනවා. එතකොට මේක ඇතුලේ සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙනවා. කියන්නේ නිකන් තියෙන සන්නායකයකට සන්නායකයකට ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් තමයි ඉන්නේ. හැබැයි ඒක ධාරාවක් කියලා අපිට හඳුන්වන්න බෑ. හේතුව යම් හරස්කඩක් කරහා ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය බැලුවොත් එහෙනම් මේ පැත්තට ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අනිත් පැත්තට ගමන් කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමාන වෙනවා. ඒ නිසා සම්ප්‍රයුක්තය ශුන්‍ය වෙනවා කියලා අපි කියනවා. ඒ නිසා අපි හිතුවොත් එහෙනම් මෙන්න මේ සන්නායකයටම මේ අහඹුලස එහෙම මේ චලනයේ විදිහට ඉලෙක්ට්‍රෝන වලට යම් කිසි බලයක් දෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ සන්නායකයට අපි දෙනවා ධන ආරෝපණයකුත් ඍණ ආරෝපණයකුත් දෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට සිද්ධ වෙනවා දැන් එක එක දිශාවලට චලනය වෙන්න බෑ. හේතුව තමයි මෙයා තුළ විද්‍යුත් ශේෂ්ත්‍රයක් ක්ෂණිකව හටගත්තා. අර කලින් කතා කරා වගේ විද්‍යුත් ශේෂ්ත්‍රය හටගත්තු නිසා මේ ඉලෙක්ට්‍රෝන වලට සිද්ධ වෙනවා යම් දිශාවක් තෝරගන්න. එයා තෝරගන්න දිශාව තමයි විද්‍යුත් ශේෂ්ත්‍රයට ප්‍රතිවිරුද්ධ දිශාවස්සේ මේගොල්ලෝ චලනය වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකෙදි මේ හැමෝටම සමාන වේගයක් තියෙනවා කියලා හිතන්න බෑ. හේතුව මේ එක් එක් ඉලෙක්ට්‍රෝනයක් තියෙන තැන්වල ස්වභාවය වෙනස්. සමහර අය ඉන්නේ තව ඉලෙක්ට්‍රෝනයක් ගාව වෙන්න පුළුවන්. ඒ අය සමහර අය ඉන්නේ
ප්‍රෝටෝනයක් කියන්නේ නැශියක් ගාව වෙන්න පුළුවන් එයාගේ නිදහස් තැනක වෙන්න පුළුවන් ඒ නිසා එක් එක් ඉලෙක්ට්‍රෝන එක් එක් වේග වලින් යන්නේ අපි හිතුවොත් මෙයාට v1 කියලා ප්‍රවේගයක් මෙයාට v2 කියලා ප්‍රවේගයක් මෙයාට v3 කියලා ප්‍රවේගයක් මෙයාට v4 මෙයාට v5 කියලා ප්‍රවේග විශාල සංඛ්‍යාවකින් මෙයා චලනය වෙන්න පුළුවන් කියන්නේ එකම වේගකින් යනවා කියලා අපිට කියන්න බෑ එතකොට හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ හැමෝටම එක එක වේග වලට වේග වලට යද්දී අපිට ඒකේ මොනවා හරි සංකේතාත්මක වගයක් ගන්න කිව්වොත් ඒක ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා අපි මෙන්න මේ සියලු ප්‍රවේගයන්හි පොදු ප්‍රවේගයක් ගන්න පටන් ගන්නවා. ඒ ප්‍රවේගයට අපි කියනවා ප්ලාවිත ප්‍රවේගය. නැත්නම් මෙන්න මේ සියලු ප්‍රවේගයන්හි සාමාන්‍ය ප්‍රවේගය. නැත්නම් මධ්‍යන ප්‍රවේගය. මධ්‍යන ප්‍රවේගය සලකා ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ එක් එක් ඉලෙක්ට්‍රෝන වල ප්‍රවේගයන්හි මධ්‍යන ප්‍රවේගය අපි ඒකට කියනවා ප්ලාවිත ප්‍රවේගය කියලා. ප්ලාවිත ප්‍රවේගය. එහෙනම් නැත්නම් drift velocity vd කියලා පොහෙර දැන තිබ්බොත් එහෙම මේකෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේගය මේක කොච්චර විතරද අපි සරලව ගත්තොත් එහෙම දැන් අපි දන්නවා මෙතන ස්විච් එකක් තියෙනවා නම් අපි තුන් ගෙදරක ගයක් තියෙනවා ඒ ගෙදර කාමරයක් මෙතන ස්විච් එක තියෙනවා මෙන්න මෙතන විදුලි පහනක් තියෙනවා මේ ස්විච් එක දැම්මොත් එහෙම කරන්ට් එක මොහේ හරි මේ මේ තියෙන විලායක හරහා එහෙම නැත්නම් ඔය දින මේ මේ පද්ධතියක් ඔස්සේ ගිහිල්ලා ස්විච් එක දැම්ම ගමන් මේ බල්බ් එක පත් වෙනවා අපි එක දකින්න නැත්තම් ස්විච් එක දාලා ටික වෙලා ගිහිල්ලා මේ එහෙම පත් වෙනවා නේද මේ දකින්න ඒ කියන්නේ ස්විච් එක දැම්ම ගමන් අතෙන් කරන්ට් එක එනවා ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනය මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන මේ ස්විච් එක ගාව තියෙන ඉලෙක්ට්‍රෝන ෂණික වෙතෙන් යනවා අපිට හිතෙන්නේ එහෙම තමයි මෙතනින් ස්විච් එක දැම්ම ගමන් ටක් ගාලා අතෙන් යන්න ඕනේ නැත්තම් පත් වෙන්නේ විදියක් නැහැ නේ නමුත් එහෙම නැහැ අපිට ඉලෙක්ට්‍රෝන පේනවා නම් දැන් අපි හිතමුකෝ මේ තියෙන මේ අපි වයරින් කරලා යන ඉලෙක්ට්‍රෝන මේ පේනවා කියලා අපිට පේන අර වතුර යනවා අපි පේනවා කියලා එහෙම නැත්නම් අපිට බලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන හරිය හිමින් යන්නේ ඉලෙක්ට්‍රෝන වේගය يعني එක එක වේග තියෙන පුළුවන් ඒ දෙන මේ විභවান্তরයේ මත ඒ සියල්ලම තීරණය වෙනවා නමුත් සාමාන්‍යයෙන් අපි ගොත් ඉලෙක්ට්‍රෝන එක වේගය 10 ඍණ 4ක් විතර වෙනවා 10 ඍණ 4යි ms වෙන එකක් වගේ ඉතාලු පුරක් 10 ඍණ 4ක් කියන්නේ තප්පරයකට මිලිමීටරයකට 10ක් නිගමන් කරන්නේ ඒ කියන්නේ අපිට පේනොත් මෙතන ඉඳලා අතෙන් ඉලෙක්ට්‍රෝනයක් යන්න තප්පර කීයක් හරි විනාඩි ගානක් යනවා දෙන්න යන මේ මේසේ කෙලවර ඉඳලා අර කෙලවරට යන්න ගත්තොත් එහෙම මීටරයක දුරක් නම් මීටරේ දුර යන මැටි තා විශාරකම් ප්‍රමාණය කරන කාලය. හැබැයි අපි දන්නවා සන්නායකයේ හැම තැනකම ඉලෙක්ට්‍රෝන තියෙනවා. අපි කිව්වා එක ඝන සෙන්ටිමීටරයක් ඇතුළේ 10 22ක් පවා තියෙන බුදු. එතකොට මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් මෙන්න මේ කෙලවරේ ඉන්න ඉලෙක්ට්‍රෝනය මෙහෙම තල්ලුවක් දුන්නොත් මේ දිශාවට ඒක මෙහෙට එද්දී මෙන්න මෙතනින් ඉලෙක්ට්‍රෝනය එම මොහොතේම අනිත් පැත්තට ගමන් කිරීම පටන් ගන්නවා. එතකොට ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන තල්ලු වෙනකොට මේ කෙලවරේදී ඉලෙක්ට්‍රෝන මෙහෙට තල්ලු වෙද්දී එහා කෙලවරේදී ඉලෙක්ට්‍රෝනය අදාළ තැනට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අඛණ්ඩ අපිට ආරෝපණ අරමුණ ගලායමක් නැත්නම් ධාරාව ගලායමක් සිද්ධ වෙන්නේ. ඒකෙත් අනිවාර්යයෙන්ම ඉතා විශාල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙන නිසා අපිට ඒකේ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ඉලෙක්ට්‍රෝන ප්ලාවිත ප්‍රවේගයෙන් තමයි drift velocity ගත්තොත් එහෙම එක්කම් කුඩා මේ විශාලත්වයක් තියෙන්නේ. හැබැයි ඒකෙන් අපිට කිසිම වෙලාවක ධාරාවේ ගමන සඳහා හානියක් වෙන්නේ නැහැ. හරි. මොකටද මේ මධ්‍යන ප්ලාවිත ප්‍රවේග අපිට ඕන වෙන්නේ? අපි හිතමුකෝ මෙහෙම සන්නායකයක් තියෙනවා. මේ සන්නායකයේ හරස් කළ වර්ගඵලය a, capital A. මේ සන්නායකයේ දිග l. අපිට තව කියලා තියෙනවා මෙන්න මේ සන්නායකය තුළ ඒකක වර්ගඵලයක් ඇතුළේ ඉලෙක්ට්‍රෝන n සංඛ්‍යාවක් තියෙනවා කියලා. එහෙනම් මෙන්න මේ මුළු සන්නායකය පුරා කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙන්නේ? මේ මුළු සන්නායකය පුරා කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙන්නේ? මේ සන්නායකයේ පරිමාව වෙනවා a වරක් l. තොර මේ මුළු පරිමාව තුළ එක පරිමාවක n නම් මේ මුළු පරිමාව තුළ හොයාගන්න අපි කියනවා n l n a l කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ මුළු පරිමාව පුරා ඉලෙක්ට්‍රෝන n a l ප්‍රමාණයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය e නම් මේ මුළු පරිමාව තුළ දෙනා වූ ඉලෙක්ට්‍රෝන වල සියල්ලේ ආරෝපණය අපිට ලියන්න පුළුවන්. එහෙනම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය n a l වෙනවා. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය e නම් මුළු ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය අපිට කියන්න පුළුවන් n a l e කියලා කියන්න පුළුවන්. එතකොට මේකට අපි කියනවා පදා සන්නායකය තුළ මුළු ආරෝපණය සමානයි n l a l e l කියන මුළු පරිමාව n කියන මුළු ඉලෙක්ට්‍රෝන ගණන් n වලින් ගුණ කරාම මුළු ඉලෙක්ට්‍රෝන ගණන් හම්බ වෙනවා e වලින් ගුණ කරාම මුළු ආරෝපණය හම්බ වෙනවා. හරි. එතකොට අපිට මේකට අපි කියනවා නම් මුළු ආරෝපණය q q සමානයි n a l e. අපි හිතුවොත් මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය.
මේ විදිහට ඉලෙක්ට්‍රෝනය මේ කෙළවරේ ඉඳලා මේ කෙළවරට ගමන් කරනවා. ඒ කියන්නේ මේ එල් දුරක් ගමන් කිරීම සඳහා t කාලයක් ගත කරනවා කියලා හිතන්නකෝ. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනය මෙතන ගමන් කරන්න t කාලයක් ගන්නවා. ඒ කියන්නේ මේකේ ඕනෑම හවස්කලක් හරහා t කාලයකදී මෙන්න මෙච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් නැත්නම් මෙච්චර ආවරණ ප්‍රමාණයක් ගමන් කරනවා නේද? කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනය මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට මේ ඉලෙක්ට්‍රෝනය සම්පූර්ණ මෙහිම යද්දී මෙන්න මේ ආරෝපණය මෙන්න මේ සරස්කර කරලා මේක ඇතුළේ තියෙන සම්පූර්ණ පරිමාව තුළ තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය පිට වෙනවානේ. එතකොට මෙන්න මෙච්චර ආරෝපණ ප්‍රමාණය මෙන්න මේ හරස්කඩ හරහා t කාලයකදී පිට වෙනවා. ඒ නිසා බලුවොත් එහෙම t කාලයකදී පිට වෙන ආරෝපණ ප්‍රමාණය මේකනම් අපි බලනවා මෙන්න මේ හරස්කඩ හරහා 1s කාලයකදී පිට වෙන ආරෝපණ ප්‍රමාණය කොච්චරද? ඕනෑම හරස්කඩක් කරහා 1s කාලයකදී පිට වෙන ආරෝපණ ප්‍රමාණය අපි කියනවා එහි ධාරාව කියලා. බලමු q සමානයි n l e නම් මේක q t වලින් බෙදුවොත් එහෙම يعني මේක t වලින් බෙදුවොත් එහෙම q බෙදීම t කියන්නේ ධාරාව මම පැත්තෙන් ලියනනම් i n a l මෙන්න මේ l බෙදීම t l කියන්නේ මුළු දිග t කියන්නේ කාලය දුර බෙදීම කාලය අපි දන්නවා දුර බෙදීම කාලය කියන්නේ ප්‍රවේගය ඒ නිසා l කියන්නේ දුරක් කාලයෙන් බෙදුවොත් පස්සේ මෙතන හම්බ වෙනවා ප්‍රවේගය මෙන්න මේක තමයි. يعني මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය මෙන්න මෙතෙන්ට ගමන් මෙන්න මේ කෙළවරට ගමන් කිරීම සඳහා ගත වෙච්ච කාලය t නිසා මේ ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගය තමයි මේ හම්බෙන්නේ. ඉලෙක්ට්‍රෝනයකට l දිගක් ගමන් කිරීම සඳහා t කාලයක් ගත වෙනවා නම් ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගය l බෙදීම t වෙනවා. අපි අන්න ඒකට කියනවා drift velocity කියලා. කියන්නේ l බෙදීම t කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ප්ලාවිත ප්‍රවේගය වෙනවා. ඒ නිසා අපි ඒක මෙතෙන්ට ආදේශ කරොත් එහෙම n a L බෙදීම E T වෙනකොට අපිට නම් V D කියලා වරක් E. මෙන්න මේක අපි කියනවා යම් කිසි සන්නායකයක් තුළ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන දන්නවනම් ඉලෙක්ට්‍රෝනගේ ආරෝපණය දන්නවනම් ප්‍රවේගය දන්නවනම් අපිට පුළුවන් ඒ සන්නායකය තුළ තියෙන සන්නායක තුළ ඇති වෙන ධාරාව හොයාගන්න. එහෙනම් I සමානයි N A V D E. N කියන්නේ ඒක හරස්ක ඒක වර්ගඵලයක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය VD කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක ප්ලාවිත ප්‍රවේගය E කියලා කියනවා ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඒතර මේක අපි මතක තියාගන්න පාසඳහා මේක ඇයි කියන එක I කියන එක ඇයි කියලා මේ උච්චාරණය කරොත් මේක නම් නුලක් NAVE නිකන් මතක තියාගන්න සඳහා ඇයි නාවේ වගේ සමීකරණයක් මතක තියාගන්න ඕන. ඇයි නාව කියලා මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මතක තියාගන්න පාසු සඳහා I සමානයි NAVE කියන සමීකරණය ඇයිනාවේ කියන සමීකරණය මතක තියාගන්න පුළුවන්. n කියන්නේ ඒක හරස්කල ඒක වර්ගඵලයක ඒක පරිමාවක ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නැත්නම් ආරෝපණ ප්‍රමාණය ඒ කියලා කියනවා හරස්කල වර්ගඵලය VD කියලා කියනවා ඉලෙක්ට්‍රෝනයක ප්ලාවිත ප්‍රවේගය E කියලා කියනවා එක් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඔක ඉලෙක්ට්‍රෝනයක වෙන්න පුළුවන් වෙන මොනවා හරි ආරෝපණයක් වෙන්න පුළුවන් ඕනේ මේකද ඒක පරිමාවක ආරෝපණ ප්‍රමාණය හරස්කල වර්ගඵලය ප්‍රවේගය ඉලෙක්ට්‍රෝන ආරෝපණය තමයි තියෙන ආරෝපණයේ මූලම ගන්න දාලා තනන අපිට මේකේ මුළු ධාරාව සොයා ගැනීම සඳහා අපහසු වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ බලුවොත් එහෙම මේ ධාරාව සන්නායකයක් තුලින් ගමන් කරනකොට මේ ධාරාවට නිකම්ම යන්න පුළුවන්ද? ධාරාව සන්නායක තුලින් ගමන් කරද්දී මේ ධාරාවට නිකම්ම යන්න දෙනවද? දැන් අපි හිතමු අප පාරක යනකොට අපි වැදගෙන යනවා කියලා. අපිට මේ විදගෙන යද්දි මේ විදගෙන යන එකට බාධාවක් ඇති වෙන්නේ නැද්ද? එක්කෝ අපි හිතමු යන පාරේ තියෙන බලගොඩලි වෙන්න පුළුවන්, පාරේ ස්වභාවය වෙන්න පුළුවන්, වාහනයක් ඇද්දි වාහනයේද වාහනේ වේගය තීරණය කරන පාරේ ස්වභාවය මත. එහෙම නැත්නම් ඒ වෙලාවේ තියෙන පරිසර සාධක මත. මේ සියල්ල බලපානවා වාහනයක වේගය. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රෝනයකට තමන්ගේ ගමන සඳහා බාධක තියෙනවා. මොනවද මේ බාධක? ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම නිසා ධාරාව ඇති වෙනවා කියන්නේ. මේ ධාරාවට ඇති වෙන බාධක වලට අපි කියනවා ප්‍රතිරෝධය කියලා. එතනට සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කිරීමේදී එම ධාරාව සඳහා ඇතිවන්නා වූ බාධාව අපි කියනවා ප්‍රතිරෝධය කියලා. සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කිරීමේදී එම ධාරාවයි ගමන් සඳහා ඇතිවන්නා වූ බාධාවට අපි කියනවා ප්‍රතිරෝධය කියලා. ඇයි මේ ඉලෙක්ට්‍රෝනකට බාධා ඇති වෙන්නේ? වාහනයක් ඇද්දි නම් වලවල් තියෙනවා මොන හරි තියෙනවා කියමු ඉලෙක්ට්‍රෝනෙට මොකද හම්බෙන්නේ? හරි. මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයට මේ දිශාවට යන්න හදනකොට මෙයා යන්නේ හිස් අවකාශයක නෙමෙයි. මේ අතරමැද යාට හම්බ වෙන තවත් ඉලෙක්ට්‍රෝන හම්බ වෙනවා.
dana aropita wenath anshu hambenama ema naththam nyashti hambenama etara meyata yanna tiyenne me siyalu badaka pasu karamin etara meya taniyen hissavakashaya yanawa neme electron vitarak yanawa neme meyata electron hambenama tawath dana aropita anshu wenath anshu hambenama etara dana aropita anshu thibbot meyata e patthara namenna ganna eken thana meya mehema dana aropita anshu mehe thiyena meyata me patthara yanna ba eya dana aropita anshu wala lang wenna utsaha karana rinara deya thaw electron kamunoth ema me denna kemathi na etara meyage vege adawala karana terus elektron lebih වැඩි කරන අඩු කරන දිශා වෙනස් කරන තවත් මූලික අංශු මේක ඇතුළේ ඕන තරම් තියෙනවා ඒ නිසා ඒ සියල්ල අතරින් තමයි මෙයාට ගමන් කරන්න වෙන්නේ ඒ නිසා අන්න ඉලෙක්ට්‍රෝනයකට අර තමන්ට සමාන ඉලෙක්ට්‍රෝනත් ගැටෙමින් එහෙම නැත්නම් වෙනත් ධනාත්මක අංශුත් එක්ක බාධා ඇති කරමින් මෙයාට යන්න වෙනවා ඒ නිසා තමයි මේ එක් එක් ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන දාට ධාරාව ගමන් කරන සඳහා බාධා ඇති වෙන්නේ එතකොට මෙන්න මේ ධාරාවේ සඳ ගමන සඳහා ඇති වෙන බාධාව අපි සංඛ්‍යාත්මක මානයක් ගන්න ගන්න පුළුවන්. ඒ සංඛ්‍යාත්මක ගණන් කිරීම සඳහා අපි විශේෂ පැහැදිලි කිරීමක් ගත්තා. ඒ විශේෂ සමීකරණයක් අපිට පුළුවන් ගන්න පුළුවන්. එනම් කෙසේ වෙතත් මෙන්න මේ ධාරාවේ ඇතිවන ප්‍රතිරෝධය සම්බන්ධව මූලික පරීක්ෂණ කරනවා ඕම් කියන විද්‍යාඥයා. ඒ නිසා ඕනෑම සන්නායකයක විද්‍යුත් ධාරාව සඳහා ඇතිවන ප්‍රතිරෝධයමයින ඒකකයක් හඳුන්වා දෙනවා ඕම් කියලා. ඒක කියලා අපි කියනවා ඕම් ග්‍රීක භාෂාවේ දෙන රිකල්පෝට් එකේ දෙන ඕම් සංකේතය අපි උකට පාවිච්චි කරනවා. ඒ නිසා තමයි ඕනෑම ප්‍රතිරෝධයක ඕම් 10යි ඕම් 15යි ඕම් 20යි කියලා නාමකරණය කරලා තියෙන්නේ. මෙන්න මේ ඕම් එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගමු. ඒත් විශේෂයෙන්ම ඒක කලින් මේ සන්නායකයක් තුල ධාරාව ගමන් සඳහා ඇති වන ප්‍රතිරෝධය රඳා පවතින්නේ කවුරු මතද? රඳා පවතින සාධක හතරක් තියෙනවා. එක ඒ සන්නායකයේ දිග. සන්නායකයේ දිග වැඩි වෙද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ වගේම ඊළඟ තමයි සන්නායකයේ හරස්කර වර්ගඵලය. හරස්කර වර්ගඵලය වැඩි වෙද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ දොරක් ගත්තොත් එහෙම කුඩා දොරකින් යම් කිසි කෙනෙකුගේ ප්‍රීසර් ඇතුළෙන් තියෙන හැකියාව වඩා විශාල දොරකින් ඇතුළෙන් හැකියාව වැඩි වෙනවා. එතකොට දොරේ විශාලත්වය වැඩි වෙන මිනිස් පිරිසර ඇතුළේම හැකියාව වැඩි වෙනවා. ඒ වගේම සන්නායකයේ මේ හරස්කර වර්ගඵලය වැඩි වෙන යාට ගමන් කිරීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු වෙනවා. දිග වැඩි වෙන ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඊට අමතරව සන්නායක හදලා දෙන ද්‍රව්‍යයේ තියෙන ගුණ මත එයාගේ ප්‍රතිරෝධය තීරණය වෙනවා. ඒකට අපි කියනවා ප්‍රතිරෝධකතාවය කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ප්‍රතිරෝධය සඳහා බලපාන ආකාර සාධක විශාල සංඛ්‍යාවක් තියෙනවා. අද දින කොපර් වල ප්‍රතිරෝධය වෙනස්, පැඩ්නම් වල ප්‍රතිරෝධය වෙනස්, යකඩ වල ප්‍රතිරෝධය වෙනස්, එහෙම ද්‍රව්‍ය මට්ටයක වෙනස් වෙනවා. ඊට අමතරව ඕනෑම සන්නායකයක ප්‍රතිරෝධය සඳහා බලපානවා හිෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙන වැඩි වෙන ගැටුම් වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන සඳහා ගැටුම් වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන සඳහා ගැටුම් වැඩි වෙනකොට ඒ මේ ඉලෙක්ට්‍රෝන වල මේ ගමන සඳහා තියෙන බාධාව වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා සන්නායකයක් තුළින් විදුල ධාරාව ගමන් කරන සඳහා තියෙන ප්‍රතිරෝධය සඳහා බලපාන සාධක හතරක්. ඒ දිග, හරස්කර වර්ගඵලය, ඒ වගේම එහි හදලා තියෙන වර්ගය, ඒ වගේම ඒකේ උෂ්ණත්වය. එතකොට මෙන්න මේ ප්‍රතිරෝධවල ප්‍රතිරෝධයක තියෙන ප්‍රතිරෝධයක් සඳහා බලපාන සාධකවල සම්බන්ධතාවය මොකද්ද කියලා බලමු. එතකොට අපි කිව්වොත් එහෙනම් සන්නායකයක දිග L නම් ඒක හරස්කර වර්ගඵලයේ A නම් මේ සඳහා ඇති වෙනා ප්‍රතිරෝධය R කිව්වොත් මේ ප්‍රතිරෝධය රඳා පවතිනවා මෙහි දිග සහ හරස්කර වර්ගඵලයේ මත. දිග වැඩි වෙන ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා ප්‍රතිරෝධය දිගට අනුලෝම සමානුපාතික වෙනවා. ඒ වගේම තමයි හරස්කර වර්ගඵලයේ වැඩි වෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ නිසා අපි කියනවා ප්‍රතිරෝධය හරස්කර වර්ගඵලයට ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා. එතකොට මේ දෙකේ සම්බන්ධතාවය පැහැදිලි කරගත්තොත් එහෙම R සමානුපාතිකයි L R සමානුපාතික යට A, ඒ නිසා R සමානුපාතිකයි L යට A කියලා සම්බන්ධයක් අර්ථ ගන්න පුළුවන්. එතකොට මේක සමානුපාතික සම්බන්ධයක් තියෙන නිසා සමානුපාතික නීතියක් දානවා අපි R සමානයි සමානුපාතික නීතිය රෝ කියනකොට රෝ සමාන රෝ L යට A. මෙන්න මෙහෙම පොදු සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් ඕනෑම සන්නායකයක තුලින් සන්නායක තුලින් ධාරාව ගමන් කරන සන්නායකන ප්‍රතිරෝධය රෝ වරක් L යට A කියලා සමීකරණයකින් දක්වන්න පුළුවන්. මේ රෝ කියලා අපි කියනවා මේකේ රෝ කියලා කියනවා අපි එකේ විශිෂ්ට ප්‍රතිරෝධයේවත් ප්‍රතිරෝධීතාවය. ඒ කියන්නේ මෙන්න මේ රෝ විශිෂ්ට
ප්‍රතිරෝධය. ඒ කියන්නේ මෙන්න මේ සන්නායක වර්ගය මත ඒ සන්නායකයේ හදලා ඇදලා තියෙන જાතිය මත ඒ සන්නායකයේ සන්නායකයේ තියෙන පදාර්ථය මත තීරණයම සාධක තමයි රෝ කියලා කියන්නේ. ඒ නිසා අපි කියනවා මේ සන්නායකයේ වර්ගයට එක අනන්‍ය වූ ලක්ෂණයක්. ඒකට කියනවා විශිෂ්ට ප්‍රතිරෝධය කියලා. අපි රෝ උත්තරගත කියන රෝ අර්ථ දක්වීමක් කරොත් එහෙම අපේ වර්ණ සමීකරණය ගන්න පුළුවන් R සමානයි රෝ L යට A නිසා රෝ සමානයි R A යට L කියන සමීකරණයක් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ A කියන හරස්කඩ වර්ගඵලයේ එක වෙද්දී දිග එක වෙද්දී රෝ සමානයි R වෙනවා. මොකද්ද මේ කියන්නේ? ඕනෑම සන්නායකයක ඒක හරස්කඩක් හරහා ඒකක දිගක් හරහා ගමන් කරන ධාරාව සඳහා ඇතිවෙනා ප්‍රතිරෝධය එහි විශිෂ්ට ප්‍රතිරෝධයවත් ප්‍රතිරෝධීතාව කියලා හඳුන්වන්න පුළුවන්. ප්‍රතිරෝධීතාව කියලා හඳුන්වන්න පුළුවන් මොකද? සන්නායකයක ඒකක හරස්කඩක් හරහා ඒකක දිගක් ගමන් කිරීමේදී ගමන් කරන ධාරාව සඳහා ඇතිවෙනා ප්‍රතිරෝධය. ඒකක හරස්කඩක් හරහා ඒකක දිගක සන්නායකයක් තුලින් ගන්න ධාරාව සඳහා ඇතිවෙනා ප්‍රතිරෝධය එම සන්නායකයේ විශිෂ්ට ප්‍රතිරෝධීතාවය කියලා හඳුන්වන්න පුළුවන්. මේක එක මොනවාද? ප්‍රෝවලයක අපි ගත්තොත් එම රෝ සමානයි R A8 L නිසා R මයින්වා ohm වලින් A මයින්වා වර්ග මීටර් වලින් L මයින්වා මීටර් වලින් මේකට මේ කැපුවට පස්සේ අපිට රෝ සමානයි ohm මීටර් කියලා ඒකයක් හම්බුනවා. රෝ සමානයි ohm මීටර් කියන ඒකේතර ප්‍රතිරෝධීතාවයේ ඒකකය ohm මීටර් බවට පත් වෙනවා. ඊට පස්සේ අරල කතාවේ කිව්වක් තියෙන්නේ ඒ තමයි අපිට ප්‍රතිරෝධීතාවය දන්නම් ප්‍රතිරෝධය දන්න ඕන අපිට පුළුවන් සන්නායකතාවය හා සන්නායකත්වය කියන මූලික අදහස් දෙක මුන් කරගන්න. හරි. ප්‍රතිරෝධය කියලා කියනවා සන්නායකයක් තුළින් ධාරාව ගමන් කිරීම තියෙන බාධාව. සන්නායකත්වය කියලා කියනවා සන්නායකයක් තුළින් ධාරාව ගමන් කිරීම තියෙන හැකියාව. එනිසා අපිට තියෙනවා මෙන්න මෙහෙම. R වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනකොට සන්නායකයක් තුළින් ධාරාව ගමන් කිරීම හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. R අඩු වෙද්දී ධාරාව ගමන් කරන හැකියාව වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා R වැඩි වෙනකොට මෙහි සන්නායකත්වය එහෙම නැත්නම් කන්ඩක්ටිවිටි එක අඩු වෙනවා කියලා. R අඩු වෙනකොට මේ කන්ඩක්ටිවිටි එක සන්නායකත්වය වැඩි වෙනවා. ඒ කියන්නේ R සහ C අතර එහෙම නැත්නම් ප්‍රතිරෝධය සහ සන්නායකත්වය අතර තියෙන්නේ පරස්පර සම්බන්ධතාවයක්. ඒ නිසා අපි සන්නායකත්වය සඳහා සමීකරණයක් ගොඩනගනවා C සමානයි 1 යට R කියලා. සන්නායකත්වය සමානයි 1 යට ප්‍රතිරෝධය. සන්නායකත්වය සමානයි එකයට ප්‍රතිරෝධය කියන සමීකරණයක් ගන්නවා. සන්නායකත්වයක් තියෙනවා ඒකකයක්. ඒකකයේ ගත්තොත් එහෙම මේකට අපි කියන සන්නායකත්වය සන්නායකත්වයේ ඒක ගත්තොත් එහෙම එකට ඒකක නැහැ. R වල ඒකක ඕම්. ඒ නිසා සන්නායකත්වයේ ඒකක වෙනවා ඕමයට. ඕමයට කියන මූලික ඒකකය තමයි සන්නායකත්වයේ ඒකකය වෙන්නේ. හැබැයි මේකට විශේෂ ඒකකයක් හඳුන්වා දෙනවා සීමන්ස් කියන එකේ. එහෙනම් සන්නායකත්වයේ ඒකකය S capital S නැත්නම් සීමන්ස් කියලා හඳුන්වනවා. ප්‍රතිරෝධයේ ඒකකය ohm, සන්නායකත්වයේ ඒකකය ohmයට කියන එකේ හම් වෙනවා. ohmයට කියන එකේ විශේෂ ඒකකයක් හඳුන්වනවා සීමන්ස් කියන ඒකකය. ඊට පස්සේ මෙන්න මේ සන්නායකතාවය කියලා අපි ප්‍රතිරෝධක ප්‍රතිරෝධයේ ආරම්භදී ප්‍රතිරෝධකතාවයේ රෝ වුණානේ. එහෙනම් සන්නායකත්වයේ C වෙද්දී තම ප්‍රතිරෝධය R වෙද්දී ප්‍රතිරෝධකතාවයේ රෝ වුණා. එහෙනම් සන්නායකත්වයේ C වෙද්දී සන්නායකතාවය අපි කියනවා සිග්මා කියලා. ප්‍රතිරෝධය R වෙද්දී ප්‍රතිරෝධකතාවයේ රෝ වුණා. සන්නායකතාව සන්නායකත්වයේ C වෙද්දී සන්නායකතාවය සිග්මා කියලා හඳුන්වන්න පුළුවන්. ප්‍රතිරෝධය R වෙද්දී සන්නායකත්වයට මොකද උනේ? අපි කිව්වා C සමානයි 1 R. ඒ වගේම අපිට පුළුවන් එහෙනම් සිග්මා සමානයි 1 යට රෝ කියලා සමීකරණයක්. ඒ කියන්නේ සන්නායකත්වයේ ප්‍රතිරෝධීතාවයේ ප්‍රතිනතම් ප්‍රතිරෝධයේ මේ රෝහි පරස්පරය බවට පත් වෙනවා. ඒ කියන්නේ විශිෂ්ට ප්‍රතිරෝධයේ පරස්පරය බවට පත් වෙනවා. සන්නායකතාවයේ සමානයි 1 යට ප්‍රතිරෝධීතාවය. එහෙනම් මේකේ එකක ගත්තොත් එහෙම සිග්මා කියලා එකකට අපි දෙනා විශේෂ මේ ප්‍රීත හොඩියේ දෙන අක්ෂරයක් නිසා සිග්මා එහෙම නැත්නම් සන්නායකතාවය සමානයි 1 යට ප්‍රතිරෝධය ප්‍රතිරෝධීතාවය. ප්‍රතිරෝධීතාවය -1 වෙනවා ohm meter. ඒ නිසා
මේක පරස්පරය නිසා පින්නවා මේකේ ඒකකය කියන්නේ ප්‍රතිරෝධී සන්නායකතාවයේ ඒකකය ඕමයට මීටරයට කියන ඒකකයක් හම් වෙනවා ඕමයට මීටරයට කියන එක හැබැයි අපි දන්නවා සන්නායකත්වයේ ඒකකයේදී අපි කිව්වා ඕමයට කියන එක සීමන්ස් කියන එකේ පාවිච්චි කරා ඒ නිසා මේකටම ඕමයට කියන එක සීමන්ස් කියලා දැම්මොත් එහෙම මේකේ විදිහට අපි ලියන්න පුළුවන් මීටරයට සීමන්ස් කියන ඒකකය එහෙනම් අපිට ආවා සම් ප්‍රතිරෝධය ප්‍රතිරෝධය R එක ඕම් වලින් මැන්නා ප්‍රතිරෝධීතාවය ඕමයට කියන ඒකකට අපිට එන්න උනා ඕමයට මේ ඕම් එනිසා මේක ඕමයට කියන එකට නැත්තා අපි ගත්තොත් එහෙම ප්‍රතිරෝධී ප්‍රතිරෝධය ඕම් වෙද්දී ප්‍රතිරෝධීතාවයේ ඒකකය මොකද උනේ ඒක ඕම් මීටර බවට පත් වුණා සන්නායකතාවයේ සන්නායකත්වයේ කියන එකකය අපි කිව්වා ඕමයට එහෙම නැත්නම් සීමන්ස් බවට පත් වෙද්දී සන්නායකතාවයේ ප්‍රතිපාද ඒකකය මීටරයට සීමන්ස් කියන එකට මෙන්න මේ මූලික පැහැදිලි කිරීම අතර අපිට මූලිකව හඳුන්වා ගන්න පුළුවන් හරි එතකොට අපිට ධාරා විද්‍යුතයේ මූලික පැහැදිලි කිරීම විදිහට හම්බෙන මූලික නෑයක මොකක්ද විදිහට හම්බෙන ඔන්න ඔය මූලික කාරණා ටික එතකොට මේකේ ඊළඟ කරුණ විදිහට හම්බෙන්නේ මෙතන ගහට ධාරා විද්‍යුතයේදී ධාරාව නිසා ඇතිවන තාපන ඵලය මොකද්ද වෙන්නේ නැත්නම් තාපය මොකද වෙන්නේ තාපය ගොඩ නැගෙන එක දින මේ හැදීම මොකක්ද ඔන්න වගේ විශාල කාරණා ප්‍රමාණයක් තියෙනවා ඒතකොට මූලික කාරණා ටික දැන් මේ සාකච්ඡා කරගත්තේ අපි ඊළඟ එකේදී අපි ඒ සම්බන්ධව සාකච්ඡා කරගමු එතකොට අද්දාසකට කතා කරගන්න පුළුවන් උනේ ධාරා විද්‍යුතයේ පළවෙනිම කොටස් ටික විතරයි කියන්නේ මූලික කොටස් ටික විතරයි ධාරා විද්‍යුතයේ වඩා විශාල ප්‍රමාණයක් කොටස් තියෙනවා ඒතකොට උඩාම කොටස් ප්‍රමාණයක් තමයි මේ තිබුණේ හැබැයි මූලික දැනුම් ප්‍රමාණයක් අවශ්‍ය නිසා තමයි මේක සාකච්ඡා කරගත්තේ එතකොට මේකේ ගැටලු තැන් තියෙනවා නම් අපිට මෙතනින් ඊහට සාකච්ඡා කරන්න පුළුවන් අපි ඉදිරි මේ පරිසරන් වල දී කරන සාකච්ඡා කරමු ඒ කියන්නේ මේක මේ අවසානයක් නෙමෙයි මේක ආරම්භයක් විතරයි ඒ නිසා මේ දවස් ටිකේ ඔයගොල්ලන්ට ඒ අවස්ථාව මේ වීඩියෝ හරහා හම්බෙවි එතකොට මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එක විදිහට අපි ප්‍රශ්න පත්‍රයක් දාලා තිනවා ඒක ඔයගොල්ලෝ ගෙදරදී සම්පූර්ණ කරන්න ඒක ගැටලු වෙනවා නම් මේ වීඩියෝ එකත් එක්ක තියෙන කමෙන්ට් වලට මොන එකද කරන්න මෙන්න මේ ප්‍රශ්න දිනවා කියලා අපි ඒක පැහැදිලි කිරීම කරන්න ඊළඟ වීඩියෝ වලදී ඒ නිසා මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න ඔයගොල්ලෝ ආදරණීය සහෝදරවරු තමයි මේ සහෝදර සහෝදරිය තමයි විශ්වවිද්‍යාලවල ඉන්නේ. ඒගොල්ලෝ ගෙවල් වලලා ඉන්නව නෙමෙයි මේ වෙලාවේ. ඒගොල්ලෝ එළියට බහින්න පුළුවන් කමක් නැති වුණත් Taman පුළුවන් විදිහට ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු උදව් කරන්න මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා දුවේ පුතේ ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න අටේ පාදින තත්වය එන්නෙම දරන වෙනවා වෙන්න පුළුවන් හොඳ වෙන්න පුළුවන් අපි විශ්වාස කරමු මේක හොඳ වෙයි කියලා. ඒ හොඳ වුණත් තමයි අපිට හෙට දවසේ වෙනත් තැනකට යන්න පුළුවන් ඒක හරි. හැබැයි මේ අවස්ථාවේ ඔබේ පුළුවන් ප්‍රයෝජනය ගන්න මේ වීඩියෝ හරහා ඒ නිසා ඔබ ආදරණීය සහෝදර සහෝදරිය මේ වෙන කරන වැඩ පිළිවෙලට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න කියලා ඉල්ලා සිටීමක් කරනවා.